අයිබුවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අදව සමග කතාබහට පැමිණ තිබෙන්නේ සුනිල් රත්නායක මහතා. ඔහු සංචාරක අමාත්‍යාංශයේ ගෝලීය සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන සම්බන්ධීකාරක වරයා ලෙස පත්වී තිබෙනවා. ඔබ දන්නවා සුනිල් රත්නායක මහතා ශ්‍රී ලංකාවේ සම්මානනීය ටෙලිනාට්‍ය වගේම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්, ඔහු ගීත රචකයෙක්, අපේ රටේ කලා ශේෂ්ත්‍රයට ඉතාමත්ම සේවයක් කළ, ඉතාමත්ම අපි අගය කළ යුතු චරිතයක් සුනිල් රත්නායක මහතා. අපි ඔබට බොහොම අයබෝන් කියා පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයබෝන්, ඇත්තටම ඔබට ලැබුණු මේ නව තනතුර සමඟ අපි නව කතා බහක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. මොකද අපි දන්නවා අපේ රට මනරම් විචිත්‍රවත්, ඒ වගේම සොබා දහමෙන් අනූන බොහෝ අපිට සම්පත් තිබෙනවා මේ රූපවාහිනී නිෂ්පාදන කටයුතු වලට. මේ ඇත්තටම ජාත්‍යන්තරයට අරගෙන යන්න පුළුවන් ලොකේෂන්ස් අපි අර භාෂාවෙන් කියනවා නම් අපිට ගොඩක් තිබෙනවා. එතකොට අපි මේවා කාලාන්තරයක් තිස්සේ අපේ දිහා දැකලා, ඒ අපේ දේවල් දැකලා කට්ටිය ආව මිසක් අපි මේවා ජාත්‍යන්තරයට අර ප්‍රවර්ධනය කරාද, අලවිකරණය කරාද කියලා ගැටලුවක් තිබෙනවා. අපි දන්නවා ලංකාවේ මේ ඊයේ පෙරේදත් මංකි කිංඩම් කියලා වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. ඒ වගේම බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයට් කියන සිනමාපටය ලංකාවේ නිෂ්පාදනය කළා තිබෙනවා. මේ වගේ කරුණු කාරණාත් එක්ක බලනකොට දැන් ඔබගේ මේ තනතුර පංතනේ පත් කරන්නේම අපි අලුත් ගමනක් යන්න. මොකද්ද මේ අලුත් ගමන? එතකොට සංචාරක අමාත්‍යාංශය අපේ රටේ විවිධ පැතිවලින් ප්‍රවර්ධනය කරමින් ඉන්නවා. එක පැතිකඩක් තමයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී නිෂ්පාදන සඳහා පසුතල සැපීමේ රටක් විදිහට ප්‍රවර්ධනය කරන්න. ඉතින් ඒක මෑතකදී මෑතකදී ගිය රජේ ඉඳන් ඔක ආරම්භ කරා. දැන් මේ රජයේ මගිනුත් මේක විශාල විදිහට පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වීමත් සමග තමයි මගේ මේ තනතුර ඇති වෙන්නේ. එතකොට දැන් මේ තනතුරට ඔබ පත් කරන්නේ ඔබට මේ පිළිබඳ අත්දැකීමක් තියෙන හින්දානේ, ඔබ යම්කිසි වෙනසක් මේ රටේ කරපු හින්දානේ. ඔබ තමයි ලංකාවේ පළවෙනි ත්‍රිමාණ සජීවීකරණය පවා ලංකාවට හඳුන්වා දුන්න පුද්ගලයා. ඉතින් මේකත් එක්ක ඔබට තිබෙන විශේෂඥතාවයත් එක්ක අපේ රටේ මේ වෙළඳපොළ වර්ධනය කරගන්න තිබෙන අවස්ථාවන් මොනවද? ඒ වගේම අපි වර්ධනය කරගත්තු දේවල් මොනවද? අපි කොහොමද මේ ගමන යන්න ඕන? ඇත්ත වශයෙන්ම අපේ රටේ ඈත අතීතයේ මම හිතන්නේ ලෝක සිනමාවේ නව ඉහළ නමගත් ස්ටීවන් ස්පිල්බර්ග්, ඩේවිඩ් ලීන් වැනි සම්මානනීය අධ්‍යක්ෂකවරු රාශියක් අපේ රටේ වැඩසටහන් නිෂ්පාදනය කිරීම සඳහා, විශේෂයෙන්ම චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා පැමිණලා තියෙනවා. නමුත් යුද්ධය ආරම්භ කිරීමත් සමගම ඒ ප්‍රවණතාවේ එහෙම පිටිම වැටිලා ඒ අවස්ථා මැලේසියාව, හොංකොං, තායිලන්තය වැනි අපේ ආශ්‍රිත රටවල් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් යුද්ධය ඉවරයි. යුද්ධය ඉවර වීමත් සමගම ආපහු අපේ රට දිහා ගොඩක් දෙනෙක් ඇස් යොමාගෙන ඉන්නවා. මෙතෙන් චිත්‍රපටි කර්මාන්තය විතරක් නෙවෙයි, චිත්‍රපටි රූපවාහිනී ප්‍රසංගික ටෙලිනාට්‍ය මාලා, එතකොට ඒ වගේම විවිධ මයිතන් සජීවී වැඩසටහන්, ඒ අරුණම රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ වාර්තා වැඩසටහන් වැනි වැඩසටහන් රාශියක් දැනටමත් අපේ රටේ සාමාන්‍ය වශයෙන් කරමින් පවතිනවා. එතකොට අපිට අවශ්‍ය, අපි මේක ප්‍රවර්ධනය කරොත්, හරි, මේක ප්‍රවර්ධනය කරොත් එහෙම නැත්නම් අපි පිට අපේ ජාත්‍යන්තරයේ ඉන්න සිනමාකරුවන්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනකරුවන් දිරිමත් කරන විදිහේ ක්‍රමවේදයන් අපි සකස් කරොත් අපේ රටේ ඇත්ත වශයෙන්ම අපේ රටට ඩොලර් මිලියන 500 ඉඳන් ඩොලර් බිලියනයක් දක්වා වූ ඉලක්කයක් කරා අපිට යෑමේ හැකියාව පවතී. වසරකට. එතකොට අපේ රටේ මේ හැකියාව ලබා ගන්න අපිට ගොඩක් සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් තමයි අපේ රටේ භූගෝලීය පිහිටීම. පැයක් වෙන කෙටි කාලයකින් අපිට පුළුවන් මුහුදාසිත ප්‍රදේශවලට යන්න, සුෂ්ක ප්‍රදේශවලට යන්න, එහෙම නැත්නම් කඳුරට ප්‍රදේශවලට යන්න, එහෙම නැත්නම් අපේ පෞරාණික නගරවලට, ඊළඟට යාපනය වගේ සුවිශේෂ නගරවලට, ඊළඟට දකුණේ හම්බන්තොට වගේ පැතිවලට පැයකින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපේ රටේ ඉන්න කාර්මික ශිල්පීන්ගේ
වියදම කාර්මික සනාවන වියදම අනික් රටේට වටලවට සාපේක්ෂව බලනවට අඩුයි. ඒ හැකියාවක් තියෙනවා. ඒ හැරුනම වැදගත්ම දේ තමයි අපේ රටේ සුන්දරත්වය. අපේ රටේ සුන්දරත්වය ගැන බොහෝ සිනමාකරුවන් දැනටමත් විවිධ වැඩසටහන්වලදී විවිධ සංගරාවලට අපේ රටේ වැදගත්කම ගැන කියලා තියෙනවා. එතකොට දැන් මෙවැනි අපිට හැකියාවන් තිබියදී ඇයි මෙහෙම දෙයක් කරගන්න බැරි වෙලා තිබෙන මෙච්චර කාලයක්? දැන් ඔබ සඳහන් කළා යුද්ධය කියන කාරණය, අපි ඒක අපි යුද්ධය ඉවරයිනේ දැන්. හැබැයි මැලේසියාව ඒ වගේම මේ ආබද අපේ ආසියාවේ රටවල් ඩොලර් මිලියන ගණන් උපයන ආකාරයට මේවා වර්ධනය කරලා තිබුණා. අපි ලැජ්ජ වෙන්න ඕනේ අපේ තිබෙන සමහර අඩුපාඩුකම් ගැන කතා කරන්න. අපි මේ අඩුපාඩුකම් ගැන කතා කරලා ඒවට පිළියම් සෙව්වොත් පමණයි අපිට ඇත්තටම සාර්ථකව ගමනක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඒ ප්‍රවීණ ඒ හැකි ඒවා පිළිබඳව මනාව දන්න කෙනෙක් විදිහට අපේ ශ්‍රමයේ මිල අඩු නම් අපේ සංචාර සුන්දර රටක් අපිට තිබෙනවා නම් හොඳ තැන් තිබෙනවා නම් මොනවද අපිට දියුණු කරගත යුතු කාරණා? අපි මෙන්න අපි යමක් දියුණු කරගත යුතුයි නියම් ක්ෂේත්‍රයකට යන්න. හතවසෙම අපේ ආසියාතිකරේ මේක විශාල කර්මාන්තයක් විදියට පුළුල් කරගෙන යන රටවල් තමයි සවුත් කොරියාව, ඊළඟට මැලේසියාව, ඊළඟට සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව. මේ හැම රටක්ම ඒ රටවල් කරා ජාත්‍යන්තර සිනමා නිෂ්පාදකයින්, ජාත්‍යන්තර රූපවාහිනී නිෂ්පාදකයින් සහ වෙනත් වැඩසටහන් නිෂ්පාදකයින් කැඳවීම සඳහා විවිධ උපාය මාර්ග භාවිත කරනවා. එතකොට එයාලා විවිධ දිරිගැන්වීම් දෙනවා. ඒ දිරිගැන්වීම් හා සසඳනකොට ශ්‍රී ලංකාවට එන්න කෙනෙක් උත්සාහයක් ගන්නේ නැහැ. මම අපි හිතලවත් නැද්ද මේ දිරිගැන්වීම් පිළිබඳව තවමත් හරියට? නෑ. දැන් මගේ තනතුරත් පත්වීමත් එක්ක නෑ. මගේ මෑත කාලීනව නෙවෙයි, මගේ පසු ඊට කලින් නෑ. මේ කිසිම අවස්ථාවකදී එයාලට කිසිම මේ දිරිගැන්වීමක් කරලා නැහැ. වෙලා තියෙන්නේ මේ පසුබෑම් තමයි ඇත්ත වශයෙන් පවුණු කාලේ අනන්තයක් සිද්ධ වෙලා තියෙන්නේ. මම නිදර්ශනයක් වශයෙන් කියන්නම්. මේ අය ශ්‍රී ලංකාව කරා එන්නේ මුදලුත් අරගෙන. ඒ මුදල් වැය කරන්න බලාපොරොත්තු. ඒතොර ඒ පැමිණීමම අපිට අපේ රටට විදේශ මුදල් ලැබෙන එක්තරා හේතුවක්. ඒ එන එක්කෙනාට ඔය පොඩි ස්ථානයක් අපිටම ගම්බද ගහක් යට, එහෙම නැත්නම් බෝකුවක් ළඟ දර්ශනයක් පටිගත කරන්නත් අසාමාන්‍ය විදමත් දරා ගත යුතු වගේම අසාමාන්‍ය කාලයකුත් ගත කර යුතු විදිහේ අවස්ථා තියෙනවා. ඒ වගේමයි මීට අමතරව මේ සඳහා පත් කළ තියෙන විවිධ ආයතන වලිනුත් එයාලට හිරියර වෙනවා කියන එක අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එතකොට සංචාරක මණ්ඩලයෙන් කරපු පර්යේෂණයක් තියෙන පර්යේෂණයදුත් කියවෙලා තියෙනවා. මෙයාලා දිරිමත් කිරීමට වඩා මෙයාලා අධෛර්යමත් කිරීම සඳහා තියෙන දේවල් බොහෝ වැඩිය කියලා. ඒ වගේ මේ තරාදී එක පැත්තක එක. එතකොට අනිත් පැත්ත ගත්තොත් තරාදී ඒ එන කට්ටිය දැනටමත් කණ්ඩායම එනවා. පවුණු කාලේ මම හිතන්නේ ITV බ්‍රිතාන්‍ය ITV කියන රූපවාහිනී නාලිකාවට කරා රූපවාහිනී ප්‍රසංගික ටෙලි නාට්‍යයක් ගුඩ් කර්ම හොස්පිටල් කියලා. ඒක ඉන්දියාවේ කළ යුතු එකක්. ඉන්දියා ප්‍රදේශයේ කියන්නේ කතාවක්, කේරලේ කතාවක්. නමුත් ඒ කේරල නගරය ශ්‍රී ලංකාවේ ගාල්ලේ බිහි කරලා මම හිතන්නේ කොටස් හයක් කරා. ඒ කොටස් හය සඳහා මාස 4 මාරක් හරි එම ශිල්පීන් ලංකාවේ ගත කරා. ගෙනාපු වියදම පවුන් මිලියන 3.4ක් ඒ එපිසෝඩ් 6 සඳහා. ඉතර පොඩි දෙයක් කරන්න. ඒ පොඩි දෙය. හැබැයි ඒ වගේම ඉතිරි 6ක් කරන්න දැන් ආපහු එනවා අගෝස්තු මාසේ. අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුවම නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ 24/7 සමගද අප සමග කතා බහේ සිටින්නේ සුනිල් රත්නායක මහතා. ඔහු සංචාරක අමාත්‍යංශයේ ගෝලීය සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන සම්බන්ධී කාර්යකවරයා ලෙස කටයුතු කරන අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව සිනමා කර්මාන්තේ ජාත්‍යන්තර සිනමා කර්මාන්තයට අදාළ ගමනාන්තයක් ලෙස සංවර්ධනය කරන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව අපි කතා කරමින් සිටියේ මේ මම හිතන්නේ මේ සිනමාවට පමණක් නෙවෙයි අපේ රටේ ගොඩක් මේ ආයෝජන හා සම්බන්ධ
තැංවලද කියවන කතාවක්තව මේ හැම තැනීම මේ අවසර ගන්න ඕන. අවසර ගැනීමේ අවස්ථාවන් ගත්තහම විශාල ප්‍රමාණයක් තිබෙනවා. තැන් ඔබ කියන විදිට ගහක්ලඟ රූපරාමකිහිපයක් ගන්න පවා සමහරවිට නගර සභාවට හෝ යමයම් මේ පරි පලාත්පාල ආයතනවලට මධ්‍යම ආණ්ඩුවට පොලිසියට පොලිසියට මේ විධ අවසරයන් ලබා ගන්නවා. තුර ඒවා සරල කිරීම. ඒවගේම අර මැලේසියා වගේ රටවල් වලින් කර කියන වගේ ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් සීමාවක් දීලා එකක් එයාලා මිලියන එකක් වගේ අවමයක් ගෙනවත් ගෙනවොත් එයාලා දිරිමත් කිරීම සඳහා එයාලට විශේෂ ගෙවීම් රටාවක් සහනයක් ආපහු ගෙවීම. ඒකර දැන් කොහොමද මේ වගේ දේවල් වලට මුහුණ දෙන ඔබලා දැන් සැලසුම් සකස් කරලා තිබෙන්නේ? අතවසෙම මේ මට බාර දීලා තියෙන කාර්යයත් එක්ක මේ දියුණු කිරීම සඳහා අපි සැලැස්මක් සකස් කරලා තියෙනවා. ඒ සැලැස්ම මතින් දැනටමත් අපි මුදල් අමාත්‍යාංශය මුදල් ඇමතුමා, මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා, සංචාරක මණ්ඩලයේ නිලධාරීන් හා මැති ඇමතිවරුන් ඒ සියල්ලම එකතු කරගෙන අපි යෝධ වැඩපිළිවෙලක් සක්‍රිය කරලා තියෙනවා. මේක පළවෙනි එක තමයි අපි මෙම චිත්‍රපටි ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකවරුන් බැහැදැකීම සඳහා එයාලා හමු වෙන තැන, එයාලා එක්තැන් වෙන තැන් කරා අපි ආ යුතු වෙලා තියෙනවා. හරි, එතකොට ඒ සඳහා තියෙන අවස්ථාව තමයි ලෝකේ තියෙන කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකවයි, නිව්යෝර්ක් ෆිල්ම් ෆෙස්ටිවල්, ඒ වගේම කොරියාවේ තියෙන, ඉන්දියාවේ තියෙන ඒ ෆිල්ම් ෆෙස්ටිවල් වලට සමගාමීව ෆිල්ම් මාකට් එකකුත් තියෙනවා. ඒ ෆිල්ම් මාකට් එකේදී හම්බ වෙනවා චිත්‍රපටි නිෂ්පා චිත්‍රපටි රූපాయని වැඩසටහන් නිෂ්පාදකවරු. ඊට පස්සේ ඒජන්තවරු, ඒජන්තවරු කියන්නේ වැඩසටහන් මිලදී අරගෙන ප්‍රචාරණය කරන ඒජන්ට්වරු, ඒජන්තවරු. ඊළඟට ප්‍රොඩක්ෂන් හවුසස් අයිති අය. ඊට පස්සේ ෆැසිලිටි ප්‍රොවයිඩර්ස්ලා. මේ කණ්ඩායම ඔක්කොම අර අලිවි තැන්වල එකතු වෙනවා. ඉතින් අපි ඒ ප්‍රධාන අපි දැන් ඉහළ හයිඑන්ඩ් එකේ තියෙන ඒවාට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකවරම මධ්‍යම මට්ටමේ හා පහළ මට්ටමේ, හරි, එතකොට සුළුහා මධ්‍යම මට්ටමේ ස්ථාන කරා අපි යන්න දැන් සැලැස්මක් සකස් කරලා තියෙනවා. ඒවයි ඵලදාවේ අපිට වැඩියෙන් ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒකම ඒ සඳහා නිකන් අපි ගිහිල්ලා වැඩක් නැහැ, අත් දෙක වනවන. අනේ අපේ රට ලස්සනයි, මේවයි කට්ටිය ගණන් අඩු වගේ නෙමෙයි. එයාලා දිරිමත් කිරීම සඳහා වෙන වැඩපිළිවෙලක් එක්ක අපි ආ යුතුයි. එතකොට ඒ වැඩපිළිවෙල හා සමගාමීව ඒ අපේ රටේ තියෙන සිරියාවන්තකම, ලස්සනකම සහ අපින් සපේන දේවල් ගැනත් අපි යාලා දැනුවත් කළ යුතු වෙලා තියෙනවා. ඒ සඳහා දැන් මේ දවස්වල ක්‍රමවේද සකස් වෙමු. මොනවද මේ වැඩපිළිවෙල තිබෙන්නේ? පළවෙනි එකම තමයි අනිත් රටවල් දැන් සිංගප්පූරුව දෙනවා 140ක රිබේට් එකක් ආපසු ගෙවීම. සහනයක් ලබා දෙනවා. සහනයක් ලබා දෙනවා. මැලේසියාව දෙනවා 130ක්. කොරියාව වියදම් කරන මුදලෙන් ආපහු එතකොට යම් කිසි ප්‍රමාණයක් වියදම් කරන්න ඕනේ ඇතිල. එතකොට මුදලක් වියදම් කළා 140ක් දෙන්න බෑ. නෑ. එයාලා ඒ රටේ නියමිත ආයතන හා බැංකු හරහා ඒ මුදල් වියදම් කර යුතුයි. එතකොට අදාළ ආයතන දැනුවත් කර යුතුයි. ඊට පස්සේ ඒ වියදම් කරපු එකෙන් කරපු වැඩ සටහන නිම විය යුතුයි. ඒ නිම කරන වැඩ සටහන මං හිතන්නේ පෙන්නුවෙන් පස්සේ තමයි මේ රිබේට් එක දෙන්නේ. ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. ප්‍රචාරය කරයින් පස්සේ තමයි රිබේට් එක ගෙවන්න පටන් ගන්න. එතකොට ඒකම සමහර රටවල තියෙනවා. ඒ චිත්‍රපට නිෂ්පාදනය සඳහා එක්තරා ප්‍රතිශතයක ඒ රටේ පුද්ගලින් මේකට දායක කරගත යුතුයි කියලා. ඒ හැරුණම දැන් මැලේසියා වගේ රටවල් එයා එන විදේශිකින්ට එයාලට අවශ්‍ය පාසුකම් නොමිලේ දෙන අවස්ථා තියෙනවා. මොකද පසුතල හෙවීමේ කටයුතු වලට, පසුතල සඳහා සම්බන්ධීකරණ කටයුතු වල නොමිලේම කරලා දෙනවා. අර මේ වලට අමතරව විශේෂයේ දේ තමයි මෙතන අත වශයෙන්ම ওই රටවල් නිකන් ඕවා දෙන්නේ නැහැ කිසියම් හේතුවක් නිසා. මේකේ මහත් ආනිසංස ඒ රටවල් වලට ලැබෙනවා මේ නිෂ්පාදනත් එක්ක. ඒක අපේ රටටත් අවබෝධ කරගත යුතු වෙලා තියෙනවා. අපේ රටේ ගොඩක් කට්ටිය ඒ වගේ පිළිබඳව දැනුවත් වෙලා නැහැ. දැනුවත් කරොත් එයාලගෙන් ලැබෙන සහයෝගෙත් මං හිතනවා උපරිම වෙයි කියලා. ඒ කාර්යවියටත් මමත් අපේ නළු රවින්ද්‍රන් දෙනිය මැතිතුමත් මේ එකතු වෙලා අපි වැඩපිළිවෙල සකස් කරමින් පවතී. එතකොට දැන් ව්‍යාපාරික ලෝකයේ අපි දන්නවා මේ සාපේක්ෂ වාසි කියලා යම්කිසි සංකල්පයක් තිබෙනවා. ඒ කියන්නේ ඔබ හැමෝම ෂර්ට් මහනවා නම්
අපි බලන්න අවශ්‍ය වෙනවා මේ ෂර්ට් එකේ අපි කොහොමද මේක විශේෂීකරණය කරලා අපි අලුතෙන් වෙනත් විදිහකට වෙළඳ පොළට සපයන්නේ කියලා. එහෙම නැත්නම් අපි අපේ අපිට වැඩක් නැති වෙනවා. මොකද අපි සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කළොත්. ඒ වගේම මේ කර්මාන්තය තුළ දැන් මේ වෙනකොට මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව මේ වගේ රටවල් ක්‍රියාත්මක වෙනවාට වඩා අපේ තිබෙන සුවිශේෂී ගුණාංග, අපේ සුවිශේෂීත්වයන් කියන කාරණය අපිට ඉතාම වේගෙන් ප්‍රවර්ධනය කරගන්නට හැකියාවක් ලැබීවි. අපි මැලේසියාව වගේ වෙන්න උත්සාහ කරනවට වඩා, දකුණු කොරියාව හෝ සිංගප්පූරුව වගේ වෙනවට උත්සාහ කරනවට වඩා. මම හිතනවා ඔබලාගේ සැලසුම් තුළ ඒ පිළිබඳව ඇති. අපි මද විරාමයක් ලබාගෙන සූදානම් මේ පිළිබඳව කතා කරන්න. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. දැන් අපිට තිබෙන සුවිශේෂීතාවයන් මොනවාද? දැන් මේ කර්මාන්තය දැන් ඔබ එක තැනකදී සඳහන් කළා, අපිට එකපාරටම බෑ මේ මහා පරිමාණ දේවල් වලට යන සුළුහා මධ්‍යම පරිමාණ දේ තමයි අපි යන්න පුළුවන්. උත්පාදකීන් සොයාගෙන තමයි අපි යන්න ඕන කියලා. දැන් සංචාරකයෝ ගේනවා නම් අපි හෝටල් කාමර සකස් කළ යුතුයි. නැත්නම් සංචාරකයෝ ගෙනහැල්ලා ගස් රැට ඉඳන්න බෑ. ඒ වගේ අපි මේ කර්ම මේක ප්‍රවර්ධනය කරනවා නම් අපි ප්‍රොඩක්ෂන් අපි මොන වගේ කැමරාද ලංකාවේ තියෙන්න ඕන, මොන වගේ ශක්තියක් මේ අපේ ශේෂ්ඨයට අපි ඇති කළ යුතුද? ඒ පැත්තත් අපි බලන්න ඕන නේද? මේ කොහොමද අපි මේ සැලසුම යා කරන්නේ? අනිවාර්යෙන්. ඇත්තෙන්ම අර මං කලින් කිව්ව සංචාරක මණ්ඩලයේ සිද්ධ කරපු පර්යේෂණ මගින් හොයාගත්ත වැදගත්ම දෙයක් තමයි මෙහාට විදේශ සිනමාකරුවෝ, විදේශ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෝ එන්න අකමැත්තක් තියෙනවා අවශ්‍ය පහසුකම් තාක්ෂණික පහසුකම් නැති නිසා. ඉතින් ඇත්තෙන්ම මට මං ඒකට ඉදිරිපත් වුණා. ඒක ලොකු රිස්ක් එකක් කියන එක හැමෝම කිව්වා, මෙච්චර රිස්ක් එකක් ගන්න එපා කියලා. මිලියන 100ක් පමණ ආයෝජනයක් කරලා ලෝකේ මේ වෙනකොට තියෙන හොඳම කැමරා විශේෂය, ලෝකේ තියෙන හොඳම ලෙන්ස් විශේෂය, ඒ විතරක් නෙමෙයි ලෝකේ තියෙන සුවිශේෂ වූ තාක්ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවට ගෙනවිලා තියෙනවා. දැන් හෙට අනිද්දා වෙනකොට මේක ප්‍රවර්ධනය වීමත් සමග තවත් විශාල පිරිසක් මේ සඳහා එකතු වෙයි. එතකොට ඒ සඳහා පාසුකම් ලබා දෙයි, කැමරා එයි, ලෙන්සස් එයි. එතකොට ඒ විතරක් නෙමෙයි රටේ ගොඩක් තැන්වල ජාත්‍යන්තර වැඩසටහන් නිෂ්පාදකයෝ, සිනමා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෝ වැඩ කරනවා දකින්න පුළුවන් වෙයි අපේ මේ උත්සාහය සාර්ථක වුණොත්. ඔබ ඇත්තම මේ පසුගියදාත් පැවති උත්සවයක කතාවක් කරමින් සඳහන් කළා මේ මට රටට මේ මම මැරෙන්න කැමති රටට යමක් කළ රටට දැනෙන මිනිහෙක් විදිහට කියලා. දැන් ඔබ මෙවැනි අවධානමක් මිලියන 100ක් වගේ විශාල මුදලක් ආයෝජනය කළා, මෙතෙක්කල් ලංකාවේ විවෘත නොවූ, ඒ කියන්නේ මේ අවධානම් සහිත කෙනෙකුට කියන්න පුළුවන් දැඩි අවධානමක් තිබෙනවා, තාම සංවර්ධනය වෙච්ච නැති වෙළඳ පොළක් කියලා. ඒ වෙළඳ පොළට ඒ කියන්නේ මේ සඳහා උත්සාහ කරන්නේ ඔබ තුළ විශ්වාසයක් ඇති අපේ රට පිළිබඳව? අනිවාර්යයෙන්ම රට පිළිබඳවයි. මේ 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 ජාත්‍යන්තරංශයේ නිෂ්පාදවරුන් මේ රට ගෙන්න ගැනීමේ හැකියාවකුත් මට තියෙනවා. හේතුව මම නිකම් මේ වගේ ආයෝජනයක් කරන්නේ, මම ව්‍යාපාරිකයෙක්. එතකොට ඒ ආයෝජනය කරන්න කලින් මම ලෝකයේ තියෙන රටවල් ගණනාවක මේ පිළිබඳ අධ්‍යයනය කරා, එයාලත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. එතකොට එයාලගේ තියෙන අවශ්‍යතා හොයලා බැලුවා. ඒකම මෙහෙත් තියෙන අඩුපාඩුකම් සහ හොයා ගැනීම හොයාගත්තා. එතකොට මේ ශේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ ඉන්නවා, එයාලත් එක්ක සාකච්ඡා කරා. එතකොට ඒ මේකේ ගොඩක් ප්‍රවීණයෝ ඉන්නවා. ඒ කිසිම කෙනෙක් මේ අත නොගහපු අන්සිර මම අත ගැහුවේ ඒකේ තියෙන සාක්ෂිතාව මම හිතන්නේ මේ මට දැනුන නිසා. එතකොට සත්‍යතාවය ඒක දැනුන නිසා ඒ හින්දා මේ ඒ එතකොට ඒ විශ්වාසය මට තියෙනවා. එතකොට හැබැයි මේක අපි නිකන් ඉඳලා අත් දෙක බැඳිලා ඉඳලා මේක කරන්න පුළුවන් නෙමෙයි. අපි දුවන්න ඕනේ. හරිද? එතකොට කටර වැටෙන්නේ නැහැ. පුහුලම කඩায় නැන්දන් අපිට ඉන්න බෑ. ඒ හින්දා අපි මේ සකස් කරගත්ත වැඩපිළිවෙල සක්‍රිය කරලා අපි පුළුවන් තරම් පිරිසක් ලංකාවට එක් කරගෙන ඒම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩපිළිවෙල වුණොත් හරිද අපේ ඇත්තේ දැන් මම මේ කැමරාව ගේනකොට ගොඩක් කට්ටිය කිව්වා මේක මේ මේක මේ මේව කරන්න මේ ඔපරේට් කරන්න තරම් දක්ෂතාවය තියෙන තාක්ෂණ ශිල්පීන් ඉන්නවද කියලා. හැබැයි එතනම ලොකු කතාවක් තියෙනවා. මීට කලින් එයාලා වෙන රටවල් වලින් මේ තාක්ෂණ උපකරණ ගෙනල්ලා තිබුණා. ඒ තාක්ෂණ උපකරණ මෙහෙවන විදිය, කියන්නේ මේ භාවිත කරන විදිය පිළිබඳව අපේ තාක්ෂණ ශිල්පීන් දැනගෙන හිටියා. එතකොට මේ ඒ විදේශයේ ඉන්න ජාත්‍යන්තර කට්ටිය අපේ රටට ඒමත් එක්කම
එයාල නිකන් එනවා නෙමෙයි එයාල තාක්ෂණ ඉහළ ලෝකේ තියෙන ඉහළම තාක්ෂණයත් සමග එන්නේ ඒ ඉහළම තාක්ෂණය අපේ තාක්ෂණ ශිල්පීන් සමග මුසු වෙනවා එයාල අප්ග්‍රේඩ් වීමක් අනිවාර්ය වශයෙන් සිද්ධ වෙනවා මගේ මේකේ අවසාන ඵලය වෙන්නේ අපේ ලංකාවේ ඉන්නවා අති දක්ෂ නිර්මාණ ශිල්පීන් විදේශ රටවල් හා සංසන්දනය කරන උට මේ ජාත්‍යන්තරංශයෙන් එන සිනමා ශිල්පීන් මේ අයත් එක්ක මුහු වීමත් සමගම සා එයාලගේ හැකියාව දැනීමත් එක්කම මගේ අවශ්‍යතාවය මේ නඩය ජාත්‍යන්තර තලය කරා ඔසවා තැබීම. ඇතරම මේ ව්‍යාපාරික වැඩසටහනක් නිසා අපි වෙළඳපොළක් පිළිබඳවයි කතා කරන්නේ. මේ කලාව වුවත් කලාව තුළ නිර්මාණය වන වෙළඳපොළක් මේ අලුත් වෙළඳපොළ තුළ ගොඩනැගෙන ධනය ඒවගේම රැකිය අවස්ථාවන් විශාලයි. ඔබ කිව්වා වසරකට ඩොලර් බිලියනයකට ආසන මුදලක් ඩොලර් මිලියන 500 සිට 2000ක් මිලියන 1000ක් ඒ කියන්නේ බිලියනයක් දක්වා මුදලක් ගේන්න පුළුවන් කියලා මම හිතනවා අපේ රටට විදේශ විනිමය අවශ්‍යම මොහොතක් අපි ඍජු විදේශ ආයෝජන ගැන කතා කරනවා ණය බැර ගැන කතා කරනවා ඒතර මේ වගේ මාවත් පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කළ යුතුයි අර ඔබ කොළඹදී ඒ තිපිච්ච වැඩසටහනේ කියපු පරිදිම ඔබට රටට දැනෙන සේවයක් කරන්නට මහඟු අවස්ථාවක් ලැබිලා තිබෙනවා මා විශ්වාස කරන ආකාරයට අවධානමක් වුවත් ඔබ විශ්වාස කරන ආකාරයට මේ තුලින් අපේ තරුණ පරපුරට අපේ රටට විශාල රැකිය අවස්ථා ප්‍රමාණයකුත් ජනිත කරන්න පුළුවන් නේද මේකත් එක්කම රට රැකියා අවස්ථා ඍජුව ජනනය කරන්න පුළුවන් ඔය දැන් බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා අපේ කාමර 11000ක් වැය වෙලා තිබුණා එතකොට 250ක පිරිසක් මේ රැකියා කර ලාංකිකයෝ පිටකට්ටිය නෙමෙයි මේ මොකද්ද ගුඩ් කර්ම හොස්පිටල් කටයුත්ත සඳහා ඇත්ත වශයෙන්ම එතකොට ඒ රැකියා ප්‍රවර්ධනය කිරීම වගේම මේකේ අනියමින් අපිට ලැබෙන විශාල වාසි තියෙනවා සංචාරක හෝටල් වැඩි දියුණු කිරීම ඒ විතරක් නෙමෙයි සංචාරක ප්‍රවර්ධන කටයුතු මුදලක් වියදම් කරන්නේ නැතුව කරන්න පුළුවන් මොකද මේකත් එක්ක මේ සිනමා කර්මාන්තවලට මේ වැඩ රූපాయని වැඩසටහන වලට ගොඩක් දෙනෙක් මේ ඇලුම් කරනවා. ඒ ඇලුම් කරන අය මේ රටේ කරා කියන දැනුව නම ඒ සඳහා උනන්දු වෙනවා. මම පුංචි නිදර්ශනයක් කියන්න මම වෙලාව ගන්න. දනුබස්නාමානේ කරේ. ඔබ කරපු නිර්මාණයක්. නිර්මාණයක්. ඒක කළේ මේ අවිසාවේල්ලි පැත්තේ කැලෑවක. මේ දනුබස්නාමානේ කිරීම සමග ඒ කැලෑව බලන්න ලංකාවේ මිනිස්සු විශාල ප්‍රමාණයක් ගියා. ඒක සංචාරක පාරාදීසියක් බවට පත් කරලා මම දුන්හිද අද්දර වගේ ටෙලිනාට්‍යවල කරලා ඊළඟට මම ගොඩාක් වෙළඳ දැන්වීමා මගේ හැම දෙයකටම මම දුන්හිද භාවිත කරා බදුල්ලට එන සංචාරක ප්‍රමාණය වැඩි වුණා මේ සරල නිදර්ශනයේ මතින්ම අපිට හිතාගත හැකි ඔය දැන් ඔබතුමා කිව්ව මංකි කිංඩම් එක බැලීම සමග ඒ ලංකාව පිළිබඳ උනන්දු වෙන ලංකාව කරා ඒමට හිතන ප්‍රමාණය එන්න පුළුල් වෙනවා ඒතර මේ වැඩසටහන් සමග සංචාරක අමාත්‍යාංශයට ඉතා විශාල දායකත්වයක් අනියමින් ලැබෙනවා ඔබ කියන දේ අපිට පැහැදිලි අපි දන්නවා ඉන්දියාවේ බොහෝ සිනමා පටවල ඔවුන්ගේ ටජ් මහල් මේ වගේ ඔවුන්ගේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් දිනාගනිපු තැන් ලොකේෂන් විදිහට ඔවුන් භාවිතා කරලා අනියමින් ඒවා ප්‍රවර්ධනය කරනවා එය අලවිකරණයේත් යම්කිසි ක්‍රමයක් අපි දන්නවා මේ යම් යම් තැන්වලදී ටෙලිනාට්‍යවල රූපවාහිනිවල ජාත්‍යන්තරතලයේ ওই ප්‍රොඩක්ට් ප්‍රොමෝෂන් කරන්නේත් ඔවුන්ට අතට නළුවාගේ අතට යමක් දීලා එයා ඒ විදිහට ඒ විදිහට බලනකොටත් අපේ රටේ සුන්දර ස්ථාන නැරඹීම සඳහා අපිට මුදල් වියදම් කරන්නේ නැතුව සංචාරකයෝ කැඳවා ගන්නට මේ මහඟු අවස්ථාවක්. ඔබතුමාට මම බාධා කරමින් කියනවා නවසීලන්තයේ. හරි නවසීලන්තයේ අපේ පීටර් ජැක්සන් මහත්මයා කරපු ලෝඩ් ඔෆ් ද රින් වැඩසටහන හොබීස් වගේ වැඩසටහන් කරපු තැන් දැන් සංචාරක ආකර්ෂණය කරන තැන් වෙලා තියෙනවා එංගලන්තේ ඒ නවසීලන්තේ එංගලන්තේ හැරි පොටර් කරපු ඒක බලන්න විදේශවලින් අතිවිශාල ප්‍රමාණයක් එනවා හොලිවුඩ් වලට හරි ඔල ජුරසික් පාක් කරපු තැන් ඒවා එහෙමම තියාගෙන ඉන්නවා ඒවා සංචාරක ආකර්ෂණ මං හිතන්නේ ඒ ඒ ඒ ස්ථාන වලට මමත් ගිහිල්ලා තියෙනවා ඒකට ලෝකේ ඉන්න ඉහළම සල්ලි වියදම් කරන්න පුළුවන් ඉහළම සංචාරකින් අතිවිශාල ප්‍රමාණයක් කියන්නේ එක්කෙනෙක්ට එක්කෙනෙක් ඇඟේ හැපෙන ප්‍රමාණයට ලංකාව වෙමින් පවතිනවා. ඉතින් මේක අපි ලංකාවටත් අත්පත් කර දිය යුතුයි නේද? අනිවාර්යයෙන්ම මා හිතනවා මෙය ඇරඹුමක් පමණයි අපිට මුදල් ආකරයක් මම හිතන්නේ මේ තුලින් විවෘත වෙනවා. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මේ ගමන ශක්තිමත්ව ගමන් කරලා නියමුවෙක් ලෙස කටයුතු කරලා මෙය සාර්ථක කරගන්න වාසනාව ලැබෙන්න කියලා. අපි අද සාකච්ඡා කළේ සංචාරක අමාත්‍යාංශයේ
ගෝලීය සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන සම්බන්ධී කාරකවරයා ඔහු සුනිල් රත්නායක මහතා ඔහු අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙක් ඔබ හැමෝම දන්නවා. අපි අද විස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.